දෙදාස් විසිහතරේ හතයි දොළහ වන දින පාලිමේන්තුවේදී රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හර්ෂද සිල්වා මහතා විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් වීසා නිකුත් කිරීමට ගාස්තු අය කිරීම හා සම්බන්ධයෙන් වන වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත සභාගත කරන ලදී. ඒ අතරින් බහුතරයක් වන මාද ඇතුළත්ව සමාජික මන්ත්‍රීවරුන් 16 දෙනෙක් පමණ අත්සන් කර ලිඛිතව ඔබතුමා වෙත දැනුම් දෙන ලද්දේ සභාපතිවරයා විසින් කරන ලද නිර්දේශ සම්බන්ධයෙන් අප එකඟ නොවන බවයි. කාරක සභාවේ සභාපති ගරු හර්ෂ සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ දෝෂ සහිත වාර්තාවක් වේ. වෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම දඬුවම් කළ හැකි වැරදි අතුරින් හතරවන වරද්ද වන පාර්ලිමේන්තුව හෝ යම් කාරක සභාවක් රැවටවීමේ අදහසින් පාර්ලිමේන්තුව වෙත හෝ යම් කාරක සභාවක් වෙත ව්‍යාජ්‍ය අසත්‍ය හෝ වරදවා ඉදිරිපත් කිරීම යන වැරද්ද මෙහිදී සිදු වී ඇති බව මාගේ විශ්වාසයයි. මේ කරපු සියලු චෝදනා එක්ව හා වෙන් වෙන් වශයෙන් මා විසින් තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ පළවෙනි පාර නෙමෙයි මාව ඉවත් කරේ. හරි, ඉතින් ඒ නිසා මට මේක අලුත් දෙයක් නෙමෙයි. ජනතාව වෙනුවෙන් හිරේ දානවා නම් මම හිරේ යන්න. මම මේක ස්ටඩි කරලා පිළිතුරක් දෙනවා. එතකම් මුදල් කාරක සභාව සභාපතිකම කවුරු හරි අරගෙන කරා. මේ විමර්ශනයක් සිදුවෙන්නේ නැතුව මොකද්ද අවසාන තීන්දුව කියලා අපි කාටවත් තීන්දුව කරන්න බෑ. මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරලා මේක ඇත්තද නැත්තද කියලා තීන්දුවක් ගන්න කියලා. එහෙම නැතුව මේ අපිට ඕන කමන්නේ හර්ෂ මන්ත්‍රීතුමා එතනින් අයින් කළා මේ කටයුතු කරන්න. මොකද එතුමාගේ කණ්ඩායම එතුමාව අයින් කරන්න උත්සාහ කරනවා. විපක්ෂය වෙනුවෙන් කතා කරන්න එතුමාට අයිතියක් නැහැ. තාම වරප්‍රසාද ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා විතරයි. මේක විභාග කරන්න ඕන. මෙතුමා ඉදිරිපත් කරනකොටම කිව්වා හිරි හරිනවා කියලා. ඒක විදේශික සංචාරකයන්ගේ පැමිණීම මේ වීසා හුටපටෙන් පස්සේ අඩු වුණාය කියන එක පිළිබඳව සංඛ්‍යා ලේඛන සහිතව මම බගකින් බාර අරගෙන පෙන්නුම් කළා විතරක් නෙවෙයි, එතන පැමිණ සිටි සංචාරක සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඩිරෙක්ටර් ජෙනරල් ඇවිල්ලා මම කියපු දේ පිළිගත්තා. බොරු කාරණා ඉදිරිපත් කරා කියලා කියන එක සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. දෙනෝ හකීම් මහත්තුමා කිව්වා වගේම එහෙම එකක් කිව්වා. ඒ කියපු වෙලාවේ අපි සියලු දෙනා ආණ්ඩු පක්ෂයේ රැස් වෙලා කිව්වා. එහෙම අඩුවීමක් වෙලා තියෙනවා නම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේකට ආණ්ඩු පක්ෂයේ හැටියට අපි එකඟ නැහැ කියන එක අපි කිව්වා. අපි ඔබතුමාට මේ කතා කරන්නේ with the written document given by the immigration controller. නමුත් මේ ආගමන විගමන පාලක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වේ බොරු දියුරුම් ප්‍රකාශ දීලා දයන ගමගේ මේ බ්‍රිටිෂ් සිටිසන් කෙනෙක් නෙවෙයි කියන එක පිළිබඳව දියුරුම් ප්‍රකාශ දුන්න ආගමන විගමන මේ පාලක තමයි ඔය බොරු කියන්නේ දැන්. හරි, එහෙන පොඩ ප්‍රවේශම් වෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට බොරු කියපු කෙනෙක් එයා. අපේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරල්වරයාටවත් කාටවත් ෆිගර්ස් හදන්න බෑ. ඒක ඔක්කොම සිස්ටම් එකේ තියෙන ෆිගර්ස්. අපි සංචාරක පැමිණීම ගැන මේ සාකච්ඡාවක් නැහැ. මේ මම මන්ත්‍රීවරුන්ට අවස්ථාව දීලා තිබ්බා ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න කියලා. ගරු හිටපු ජනාධිපතිතුමා ඔවුන් යෝජනා ඉදිරිපත් කරා. මම වාර්තාවට විරුද්ධ වුවත් ඇඳුවා, වාර්තාවට අනිත් වුවත් ඔක්කොම ඇඳුවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එකඟ වෙච්ච නැති වාර්තාවක් දාපු එක. මෙතන මේ අපි කියන්නේ අනිත් එක මේක විකරණ රජයේ විකරණ කාර්යතුමාවක් මේක අවසන් කරලා නැහැ. අපිත් එක්ක සාකච්ඡා කරලා එකතාවයකට මේක එන්න තිබ්බා. මේක වැරදි. ඒකයි අපි කියන්නේ. ජනතානායකතුමෝ ඔබතුමා ඇයි කාලය දෙන්නේ මේ සභාවේ මේ කාරණේ ගන්න? ඒක වරප්‍රසාද කමිටුව රැස් කළා. වරප්‍රසාද කමිටුවේදී ඒක තීරණය කරන්න. හරි.